රට දිනවන අපේ මේ රැළිය මේ පළමුවැනිදා කොළඹදී සමගි රටක් අනගි හෙටක් වෙනුවෙන් ජන රැල්ලේ මහ රැල්ල සමගි ජන බලවේගය. ඒක ආර්ථිකයේ දියුණු වෙන, ආර්ථිකයේ වර්ධනය වෙන, ආර්ථිකයේ ප්‍රසාරණය වෙන මහා එන්ජිම බවට පත් වෙනවා. ඩයිනමෝ බවට පත් වෙනවා. හැබැයි ඒ සඳහා පැහැදිලි දැක්මක් දර්ශනයක් තුළ අපේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ තුළින් අපිට ජය පිට ජය ලබන්න පුළුවන් රජයක් හැටියට. දැන් මිත්‍රවරුනි, අපේ පක්ෂයේ නලින් බණ්ඩාර මැතිතුමා ආර්ථික ශාස්ත්‍රයේ විවාදයකට එන්නේ කියලා සහෝදරයෝ කණ්ඩායමකට අභියෝග කළා. දැන් ඒ සහෝදරයෝ කණ්ඩායම ආර්ථික විශේෂඥවරුන්ගේ විවාදයෙන් පැනගොස් ඒ අය කියනවා නායකයෝ අතර විවාදයක් කරමු කියලා. දැන් මට ආරංචි එහෙම කියලා දැන් දිනත් එවලලු. මම කියන්න කැමතියි මැයි මාසය තුළ ඔය දෙකම කරන්න අපි සූදානම්. ආර්ථික විශේෂඥින්ගේ අපේ ආර්ථික කමිටුවේ ආර්ථික කමිටු විවාදය පවත්වමු. නායකයෝ දෙන්න අතරත් විවාදය පවත්වමු මැයි මාසය තුළ. කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේවයින් පැන යන්න එපා. නිවටයෝ වෙන්න එපා. කොන්දක් නැති, කශේරුකාවක් නැති පුද්ගලයෝ බවට පත් වෙන්න එපා. අභියෝග දෙකම බාරගන්න. නායකයෝ අතර විවාදයයි ආර්ථික කණ්ඩායම් අතර විවාදයයි දෙකම පවත්වමු. දෙකටම අපි සූදානම් මේ මාසය තුළ. ඇයි ආර්ථික කණ්ඩායම් අතර වාද විවාද පවත්වන්න බයද? බැරිද? දැනුමක් නැද්ද? දැක්මක් නැද්ද? දර්ශනයක් නැද්ද? මං අහන්න කැමතියි. දෙකටම අපි සූදානම්. දෙකම කරමු මේ මාසය තුළ. ඒ නිසා ලිපි හරමවල නියැලෙන්නේ නැතුව මේ මාසය තුළ දෙකටම එකඟ වෙන්න අපි සූදානම් දෙකම කරන්න. හැබැයි මතක තබා ගන්න, වාද විවාද පවත්වනවා වගේම මං යෝජනා කරනවා ඒ වාද විවාද දින පැවැත්වන්නට පෙර කයිය වගේම වැඩක් කරලත් පෙන්නන්න. මොකද රටට අවශ්‍ය කයිය නායකලා නෙවෙයි, රටට අවශ්‍ය වැඩ කරන නායකලා. ජනතාවට කයිවාරුව එපා වෙලා තියෙන්නේ, කයිය එපා වෙලා තියෙන්නේ. සෝබණය, ප්‍රදර්ශනය, සැනකෙළිය, ඔළුගෙඩි විජ්ජාව, ඒවලගේ එපා වෙලා තියෙන්නේ. ජනතාව බලාපොරොත්තු වෙනව වැඩ, ජනතාව බලාපොරොත්තු වෙනව සේවය, ජනතාව බලාපොරොත්තු වෙනව සංවර්ධනය. එහෙනම් කතාවටත් අපි සූදානම්, වැඩටත් අපි කොහොමටත් සූදානම්. මොකද රට ගොඩ නගන වැඩපිළිවෙල අපි විපක්ෂයක් හැටියට මේ වන විටත් පටන් අරගෙන හමාරයි කියන එක මම බොහොම ආඩම්බරෙන් ඔබට ප්‍රකාශ කරනවා. මේට වැඩි දීර්ඝව මම කතා කරන්න යන්නේ නැහැ. අද දිනේ වැඩ කටයුතු රාශියක් තිබෙනවා. ඒ නිසා අද දිනේ ඕකන්දයාය ගම්මානේ විශේෂම දූ දරුවන්ට දෙමව්පියන්ටත් සතුටක් ලබන්නට පුළුවන්. ඒ තමයි අධ්‍යාපනයේ දැවැන්ත හයියක් ලැබෙනවා.